කොළඹ බෞද්ධ ආලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ඔබ කවුරුත් දන්නවා. මේ සම්මේලනයේ අද මේ මාර්තු 10 වෙනිදා විශේෂ සිදුවීමක් වෙනවා. මේ ඇතුලේ නම් දැන් සැහැන්න පිරිසක් ඉන්නවා. මොකද දන්නේ නැහැ මේ වැඩේ. මේ පරණ අපේ සගේකුත් ඉන්නවා බාලසූරිය. කොමේ පොඩ්ඩක් එන්න බලන්න මේ අපි මේ යාව ජීව හමුව මොකද්ද මේ අතන බෝඩ් එකක් දාලා තියෙනවා පොඩ්ඩක් එන්න පොඩ්ඩක් පොඩ පොඩ එන්නකෝ එන්න එන්න මට පොඩ්ඩක් ඉතින් ඉඳන්ම කියන්නකෝ මේ මොකද්ද මේ අද වැඩ වැඩ කටයුතු කියලා දැන් මේ බෝඩ් එකක් දාලා තියෙනවා මේ හැමෝටම බලා ගන්න දැන් මේ බෝඩ් එකේ මොකද්ද අරමුණ? 1956 ආරම්භ කරපු සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ ඒ කාලේ ඉඳලම ඉන්න සියලුම යාව ජීව සහෝදර සහෝදරියන් අද එකතු වෙනවා මේ බෞද්ධ මහා සම්මේලනයේ විලියම් ශාලාවට. බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය ගුවාම ඉතින් අක්කලා නංගිලා නේද? දැන් එතකොට ඔයා මට අක්කද නංගිද? නංගි නංගි. නංගියා මට මම ඉච්චර වයසයිද? මොකද්ද නම? මගේ නම චන්ද්‍රිකා චිත්‍රාංගනි. චන්ද්‍රිකා හොඳට පුරුදු නම නේද? අපේ සම්මේලනේ 80 දශකේ. 90 දශකේ. මම 80 දශකේ. එතකොට ඔබ? මම ප්‍රියංකා චාන්දනි. ප්‍රියංකා චාන්දනි. ප්‍රියංකා මොකද ඉස්කෝලේ නියෝජනය කරේ? මම ගල්කිස්ස උසස් බාලිකා. ගල්කිස්ස උසස් බාලිකා. හොඳයි අපි ඇතුළට යමු නේද? මේ මම මේ බැලුවේ මේ බෝඩ් එක දැන් සමස්ත ලංකා බෞද්ධ මේ ශිෂ්‍ය සම්මේලනයේ ආවජීව සමාජික කවුලුව. ඇත්තටම අපි එකෙන් අදහස් කරන්නේ ගොඩක් කාලයක් තිස්සේ ඈත්ලා හිටිය අපේ යාළුවෝ අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොම එකතු කරලා හම් වෙච්ච නැති කට්ටිය එකතු කරලා දැන් ඉන්න නංගිලාට එකෙන් අපේ අපි ලැබපු අත්දැකීම් වලින් ඒගොල්ලන්ට ප්‍රයෝජනයක් ගන්න දරන පුංචි උත්සාහයක් තමයි මේක. පණිවිඩයක් දෙනවා. පණිවිඩයක් දෙනවා. ඒකෙන් ඒගොල්ලෝ අපෙන් ගන්න පුළුවන් අපේ දැනුම පුළුවන් තරම් අරගෙන අනිත් පරණ අක්කලා අයියලාගෙන් ඒක ඒගොල්ලෝ ප්‍රයෝජන අරගෙන සම්මේලනේ ඉස්සරහට ගෙනියන්න තව මොනවද වෙන්න ඕනේ දේවල් හදා ගන්න ඕනේ දේවල් මොනවද කියන එකට උපකාරයක් කරන්න තමයි අපි මේ මේක ලෑස්ති කරේ ප්‍රධාන අරමුණ යෝනි අරමුණ අවුරුදු ගානකින් එකතන අපි ඔක්කොම එක පොඩි මේ හිතර සාමාන්‍ය තුරයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේකෙන්. මේ කවුද මේ බෑග් එක උස්සන් ඉන්නේ? මේ නදී නේද? කොහොමාරීම නදී මේ සංකල්පය ආවේ කොහමද? සංකල්පය දැන් කියන්නද නේද මේ අපි කියන්න නෑ මූලික සංකල්පය මම අහන්නේ දැන් එයා කිව්වා මේක සන්දේශයක් විදියට අලුත් පරපුරට කිසියම් පණිවිඩයක් දීම මේ දැන් මම අහන්නේ මූලික මේ අපේ එකතු වෙන්න එපා පරණ කට්ටිය නිමිත්ත උනේ කොහමද 56 ඉඳලාම අපේ ඉන්නවනේ මේ සමාජික 56 ඉන්න කට්ටිය ගොඩක් දැන් නැහැ දැන් 60 56 කියන්නේ බුද්ධ ජයන්ති වර්ෂයේ වෙනුවෙන් මේක ආවේ ඉදියට එතකොට දැන් ඊට පස්සේ ඉන්න 65 ඉඳලා වගේ ඉන්න කාණ්ඩේ දැනට එන කම්බිල කාණ්ඩේ දැන් වර්තමාන නිලධාරී මණ්ඩලයත් එක්ක දැන් අපි හමුවක් තියෙන එක තමයි මේ පවත් ගන්න. අද මෙන්න ලාලිත්‍ර එනවා. ලාලිත්‍ර පල්ලේ කපොඩ. ඕනදී. හරි නදී. ලාලිත්‍ර මොයේ? කියන්නකෝ මේ දැන් සම්මේලන ඉතිහාසය ඒ කියන්නේ ඔබ මං හිතන්නේ සෙන්ට් ජෝන්ස් එක නියෝජනය කරලා ආවේ. නමුත් මම ආනන්දේ නියෝජනය කර තමයි මෙහෙදී සම්බන්ධුනේ 1975 සහ 76 75 අවසාන කාලේ වගේ ඇත්තටම මට ඒ සම්බන්ධ වෙන්නේ විශාල බලපෑමක් වුණා මොකද මම මේ දවස්වල ගුවන් විදුලියේ ප්‍රේමකීර්ති අලිස් සමග වැඩසටහන් වලට සම්බන්ධ වුණා සනිදා සාදය ඉතින් එතෙන්දී ඔහුගේ බලපෑමත් ඊළඟට මේ මුලස්ථාන හිටපු ප්‍රධාන සභාපති සරත් සමරගේ ඊළඟට ආනන්ද හිට මහේෂ් පැස්කෝල් කියන්නේ ආයේගේ උනන්දු කිරීම මත මම සම්මේලනයට සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වුණායින් පස්සේ මගේ කාලතෝදී අපි ධම්ම ජයන්ති පුවත්පත මුද්‍රණය කරන්න පුළුවන් වුණා දෙපාරක් විතර වගේ. එතකොට ධම්ම ජයන්ති පත්‍රයේ නිර්මාතෘ පල්ලේ නෑ ධම්ම ජයන්ති පත්‍රයේ
ඉතා මේ ගොඩක් කල්ලි නම් පවත් එකේ ගියක් සම්මේලනේ පවත්පත් 90 දවසක කතරවරයා වුණේ මම ඔව් ඊට පස්සේ ඒකෙදී අපි ඒක නවතිලා තිබුණා ඊට පස්සේ නැවත පටන් ගන්න වුණා අපිට අපි ඒදී අපි අලුතෙන් විශේෂ කියන්නේ සම්ප්‍රදායික පවත්පත් කලාවෙන් වෙනස් වෙලා මේ ධම්මජයන්ති පවත්පත් ඉදිරිපත් කරා ඒ කියන්නේ නාට්‍ය සිනමාව සහ සාමාන්‍ය ඒ තොරතුරු අඩංගු විදියට ඉදිරිපත් කළ විශේෂයෙන් මට කියන්න ඕනේ මේ දැනට ඉන්න මේ 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 ප්‍රධාන පුවත්පත් කතෘවරයෙ කියන අන්ඩ්‍රු සල්මන්ස්ගේ ප්‍රථම ලිපිය තිබෙත් ඒ අන්ඩ්‍රු සල්මන් සාන්ති ජෝර් විද්‍යාලයේ නියෝජනය කළා ඒක එහුගේ ප්‍රථම ලිපිය තිබෙත් ධම්ම ජයන්ති ඊළඟට ඒ අතරතුර නැවත ලිපිය විදුවරුණ ඒක ලංකාවේ ප්‍රථම මේ විද්‍යා සංගරා විදුවරුණ නැවත පටන් ගන්න පුළුවන් වුණා මගේ කාලේදී එතකොට එහිදී සංස්කරණය කරේ වෛද්‍ය අනිල් ජාසිංහ ඊළඟට මගේ මල්ලි උපුල් පල්ලේගම උත්සව ධර්මසිරි නායකමුව අනිල් ජාසිංහ කියන්නේ දැන් අමාත්‍යංශ ලේකම්වරේ. අද එයිද? අද එනවා කියලා කියලා තිබ්බා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ ඒ කාලය තුළදී අපි විශාල සේවයක් කරා මේ බෞද්ධ සම්මේලන තුළින් විශේෂයෙන්ම මේ සංවිධාන ශක්තිය අපිට ලබා දෙන්න පුළුවන් වුණා. ඊට අමතරව තවත් දෙයක් තියෙනවා. මේ බෞද්ධ ශිෂ්‍ය සම්මේලන සම්බන්ධනෙන් පස්සේ අපේ ඒ ඒ ඒ සම්බන්ධයෙන් පිරිස සමග එකතු වෙලා අපිට සමන් අමරසිංහ මහත්මයාගේ යෝජනා මත කලාව වෙනුවෙන් කටයුතු කරන්න පන්සිනු කලා කේන්ද්‍රය කියලා බිහිවරා ගන්න පුළුවන් වුණේ මේ සම්මේලනයේ ඒ ගුණගාගත්ත සම්බන්ධතා මත. ඔව් ඒ පරිසරය මත මමත් එක්ක වුණා. ඔව් තුමිත්වා පිටි අපිත් එක්ක සම්බන්ධලා වැඩ කරා. ඒ කියන්නේ මේ ඉස්සලම පටමට මතක හිටියේ නම් පටන් ගත්තේ සුනිල් ආරත්නගේ සිරිබෝ අයියා චිත්‍රපටිය තමයි. නෑ ඉස්සලම පටන් ගත්තේ දූලුමල චිත්‍රපටිය. දූලුමල චිත්‍රපටිය. ඊට පස්සේ හුලමාලි චිත්‍රපටිය, සිරිබෝ අයියා චිත්‍රපටිය, බඹුරු වේවි චිත්‍රපටිය වගේ ලොකු ඒ කාලේ තිබිච්ච රැල්ලක් එක අපි අති විශාල ප්‍රමාණයක් මේ සිනමා සම්මන්ත්‍රණය කරා. ඊළඟට නාට්‍ය කරා සංග්‍රහ කරා ඉතින් විශේෂ ඒ කාලෙදි වෙච්ච මම හිතන්නේ ප්‍රබෝධයත් එක්ක හැමෝගෙම සම්බන්ධතාවය තිබා විශේෂයෙන්ම මට කියන්නේ මේ සම්මේලනයේ අපේ සහෝදර සහෝදරයන් සහ විශේෂයෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සේවයන් තමයි මේකට සම්බන්ධ වෙලා තිබ්බේ. ඉතින් අපිට ලොකු ධෛර්යයක් වුණා මේ සම්මේලනයේ. ඔව් දැන් ඇත්තටම පන්සිලු කලා කේන්ද්‍රය බිහි වෙන්නේ ඒ මූලික බීජය මේ සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්ති සම්මේලනය. ඔව් ඒ එකතුව ඒ සහජීවනය නිසා නේද? ඔව් ඒක තමයි. එතකොට දැන් මේ පන්සිරු කලා කේන්ද්‍රයේ සිනමා එතකොට ඇත්තටම මේ සිනමා සම්මන්ත්‍රණ කියලා මේවා විද්වත් හමු කියලා සාකච්ඡා මණ්ඩප කියලා දෙයක් තිබුණේ නැහැ මට මතක හැටියට. අපි ඒ බිහි කරපු සිනමා සම්මන්ත්‍රණ ප්‍රවේශය ඒක සමාජගත වුණා. අද විවිධ සමාජ කණ්ඩායම් විවිධ විදියට ඒක මේ සංවාද මණ්ඩප ගොඩනගමින් සාකච්ඡාවට බඳුන් වෙනවා. අද මහා පරිමාණයෙන් කරන වග් දේවල් අපි තමයි විශේෂයෙන්ම ආරම්භ කරේ මේ මේ පැවැත්ම ගෙන යන්න. අද විශේෂයෙන් අනිත් එක 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 කලාකරුවන් ජීවත්ව සිටීමේදී අගය කිරීමේ වැඩපිළිවෙලක් අපි තමයි පටන් ගත්තේ. දැන් අද මේක එක වෙන විදිහට මහා පරිමාණයෙන් කරගෙන යනවා. මට මතකයි අපි මාල්ලි මාල්ලි පොන්සේක, නන්දා මාල්ලි, අමරදේව, ඊළඟට පතිරම්පසේන පතිරාජ, අන්තිම වශයෙන් සරත් දසන ඒ වගේ විශාල වශයෙන් අපේ තිබිච්ච සම්පත් යොදාගෙන අපි විශාල මුදල් ප්‍රමාණයක් තිබුණේ නැහැ. ඒ තිබිච්ච සම්පත් යොදාගෙන අපි ඒ කටයුතු කරා. විශේෂයෙන්ම විවාදයට භාජනය වූ මේ මේ පොත්පත් ඊළඟට හිතමු දෙන්නම් පැටේ විචාරයට සම්බන්ධ වෙච්ච කුලසේන පොන්සේකාගේ පාර්ලිමේන්තයට මහාචාර්ය සරච්චන්ද සුසිදිර ගම්ලත් හැබැයි එදා සුසිදිර ගම්ලත් කළේ හොඳ යහපත් සත්භාවයෙන් විචාරයක් කියලායි මම දකින්නේ. ඔව් ඒක තමයි අපි එතකොට ඒ අය ඒ සම්බන්ධ කළ විශේෂයෙන් අපි සමහරලාට අපි නන්දා මාලිනියගේ සම්බන්ධ වෙන්නේ නැහැ. මේ සුත්තරිත ගම්ලත් මම ගෙදරගෙනල් තියාගෙන සින්දු අහලා දීලා එයාලට ඒ සම්බන්ධ කළ අපිට අවශ්‍ය ඒ ඒ කරගනි කාර්යය සදා ඉතා සත්භාවයෙන් අපි ඒ කටයුතු කරා. ඒ දේශක දේශකයා හෝ ඒ සත්භාවයෙන් ඒ කටයුතු සම්බන්ධ වුණා. ඒ කියන්නේ සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය සුවිශාල සමාජ ආර්ථික සංස්කෘතික විපර්යාසයන් එහෙම නැත්නම් ප්‍රගතියින් වෙනුවෙන් මැදිහත් වෙලා තියෙනවා. ඒ මැදිහත් වීමේ එක සටහනක් ලාලිත පල්ලේ ගම්බොඩ. හරි අපි තව දුරටත් සාකච්ඡා කරමු. අද දවසම අපිට මේ ගත කරන්න වෙලාව තියෙනවා. නැවත හමු වෙමු. ඔබ දැන් ලියාපදිංචිය වෙන්න. ඕකේ.